Wide Angle Productions is the creative force behind Channel C. සුබ දවසක්. Channel C කියන්නේ ලංකාවේ සංගීත ශිල්පීන්ගේ ශිල්පිනියන්ගේ මහගෙදර. ඒක ඔයාලා හැමෝම දන්නවා. ඉතින් ලංකාවේ ප්‍රවීණ ගායකයෙක් හරි ආධුනික ගායකයෙක් හරි අලුත්ම නිර්මාණයක් කළාම ඒ හැමෝටම එක වගේ අවස්ථාවක් ලබා දෙන්න Channel C හැමදාම සූදානමින් ඉන්නවා. My First Track කියන්නේ ඒ හෙට දවසේ බිහිවන නවක ගායනතරු කලෙලි දක්වන වේදිකාවයි. ඉතින් ඒ වගේම තමන්ගේ ගායන සිහිනය සැබෑ කරගන්න අදත් අපත් එක්ක එකතු වෙලා ඉන්නවා ගායන ශිල්පීෙක්. ඉතින් මට කියන්නකෝ ඔයාගෙන පුංචි විස්තරයක්. මගේ නම රුක්ෂාන් කරුණරත්න. මගේ යාළුව මට කියන්නේ රුකිය කියලා. මම ඉගෙන ගත්තේ කොළඹ ඉසිපතන විදුහල. මම වරලත් ගණකාධිකාරීවරයෙක්. රැකියාව කරන්නේ දොහා කටාරවල සිට. ඉතින් මට කියන්න ඔයා පුංචි කාලේ ඉඳලම සංගීතයට ආදරේ කරාද? කැමැත්තක් දැක්කුවද? ඔව් මගේ තාත්තගේ පැත්තේ මාමලා ඔක්කොමලා සංගීතය හදාරපු කට්ටිය ඔක්කොමලා බෑන්ස් වල පර්ෆෝම් කරලා තියෙනවා. මගේ අම්මගේ පැත්තේ කට්ටියත් බෑන්ස් වල පර්ෆෝම් කරලා තියෙනවා. හැබැයි මම ගියේ ඒ රූට් එකෙන් නෙමෙයි. මම ගියේ මගේ සෙපරේට් ප්‍රොෆෙෂන් එක. ඒ කියන්නේ වරලත් ගණකාධිකාරී කාර්යබරයක් වෙන්න තමයි මගේ ඔබ්ජෙක්ටිව් එකට තිබ්බේ. ඉතින් ඒ වුණාට මගේ ඇඟේ මියුසික් තිබ්බා. මොකද පොඩි කාලේ ඉඳන්ම මං පියානු ප්ලේ කරන්න පුළුවන්, ගිටාර් ප්ලේ කරන්න පුළුවන්. හැබැයි ඒක මම ගොඩක් වැඩි දියුණු කෙරුවේ නැහැ. ඊට පස්සේ මං රැකියාව කරගෙන ඉන්නකොට තමයි මගේ ඩ්‍රීම් එක ඇචීව් කරන්න ඕන කියලා මට හිතුනේ. ඉතින් අද ඔයා මෙතනට ඇවිල්ලා ඉන්නේ ඔයාගේ මියුසික් වීඩියෝ එක ගැන කතා කරන්නනේ. මට කියන්න ඔයාගේ මියුසික් වීඩියෝ එක ගැන විස්තරයක්. මගේ මියුසික් වීඩියෝ එකේ ටයිටල් එක දින් තරප් තරා. හැබැයි මං ඒක ෂෝර්ටන් කෙරුවා දින් තරප් කියලා. සෝ ඊට පස්සේ සමහර කට්ටිය ඉංග්‍රීසි කට්ටිය කියයි දින් තරප් කියලා. මොකද රැප් එකකුත් තියෙනවා ඒකේ. සෝං එක ලිරික්ස් කෙරුවේ මගේ තාත්තා. එය අවුරුදු 20කට කලින් කරපු ලිරික්ස් වගේක්. මම ඒක පොඩ්ඩක් මොඩිෆයි කරලා මේ දැන් තියෙන සිටුවේෂන් එක අනුව මම ඒක හැදුවා. ඊට අමතරව මියුසික් ප්‍රඩක්ෂන් එක කෙරුවේ රුසිරු රූපසිංහ කියලා මගේ යාළුවෙක්. ඒ වගේම ඕඩියෝ ගැන මම කිව්වොත් ඒකේ කන්සෙප්ට් එක වෙලා තියෙන්නේ යං බෝයි කෙනෙක් ෆීමේල් රෙස්ලර් කෙනෙක්ව විවාහ යෝජනාවට ගන්නවා, කියන්නේ මැරි කරනවා. ඊට පස්සේ ඒ මැරි කෙරුවට පස්සේ එයාට ඇතිවෙන නොයෙකුත් ප්‍රශ්න ෆීමේල් රෙස්ලර් කෙනෙක් මැරි කෙරුවට පස්සේ ජීවිතේ තියෙන කටුක අත්දැකීම් ගැන විස්තරයක් තමයි සින්දුවේ තියෙන්නේ. ඒක තමයි ස්ටෝරි එක. සෝ මම ඒ ස්ටෝරි එක තමයි මගේ සෝන් එකෙන් කියන්නේ. මොකද අපේ හැම ගෙදරකම ෆීමේල් රෙස්ලර් කෙනෙක් ඉන්නවා, අපි කවුරුත් දන්නවා. ඉතින් ඒක හින්දා ඒක ගොඩක් අර ගොඩක් කොමඩි විදියට තමයි මම ඒ සින්දුව පර්ෆෝම් කෙරුවේ. මොකද ඒක මේ ගොඩක් සින්දු තියෙනවා යන්නේ ඒකාකාරී විදියට. ගොඩක් සෑඩ් සොංස් කියන්නේ, ගොඩක් බූට් සොංස් කියන්නේ. ඉතින් මම බැලුව එක ටිකක් ඩිෆරන්ට් ස්ටයිල් එකට කරන්න. අයියෝ මේ වගේ මියුසික් වීඩියෝ එකක් කරන්න හිතුවේ මේ වීඩියෝ එකේ කන්සෙප්ට් එක කාගේද? ඔව් මියුසික් වීඩියෝ එකේ කන්සෙප්ට් එක කෙරුවේ මගේ යාළුව දෙන්නෙක් ඉන්නවා, අකලංක ජයසිංහයි ෂර්ලි සඳුරුවන්. ඉතින් මම ඒ ට්‍රැක් එක ඒගොල්ලන්ට දුන්නාම ඒගොල්ලන් තමයි කිව්වේ මේ විදිහට අපි කරමු, මෙහෙම තමයි මේ විදිහට අපි කරමු, ස්ටෝරි එක යන්න ඕනේ මෙහෙම. මොකද මගේ සින්දුවටම මැච් වෙන ස්ටෝරි එක තමයි මියුසික් වීඩියෝ එකේ තියෙන්නේ. එතකොට ඒගොල්ලන් තමයි ස්ක්‍රිප්ට් එක ඔක්කොම ඩිසයින් කරුවේ. සාමාන්‍යයෙන් මියුසික් වීඩියෝ එකක් කරද්දි අමතක නොවන සිදුවීම් ගොඩාක් සිද්ධ වෙනවා. ඔයාගේ මියුසික් වීඩියෝ එක කරද්දි ඔයාට අත්විඳින්න ලැබුණු අමතක නොවන සිදුවීම් මොනවද? අමතක නොවන සිද්ධීම් ගොඩක් තියෙනවා මියුසික් වීඩියෝ එකේ. මොකද ඒක ටෝටල් එක කොමඩි බේස් වීඩියෝ එකක්. ඉතින් ඇත්ත වශයෙන්ම කිව්වොත් මට ඇක් කරන්න වුණේ ඇත්තටම ෆීමේල් රෙස්ලර් කෙනෙක්ව. මොකද එයා හරි මහතයි, තරබාරුයි. ඉතින් මට සමහරලාට ගුටි කණ්ඩත් වුණා. සමහරලාට මට ගිටාර් එකෙන් අල්ල මට ගහන්න යනකොට මට දුවන්ඩත් වුණා. එක පාරක් ඇත්ත එක ඩාන්ස් කරනකොට මම වැටුණා කලන්තේ දාලා. ඉතින් ඒවා තමයි වෙරි ඉම්පෝර්ටන් මූමන්ට්ස්. ඔයාගේ මියුසික් වීඩියෝ එකේ ඔයා කැමතිම සීන් එක මොකද්ද? ඔව් මගේ කැමතිම සීන් එක තමයි මගේ සින්දුවේ තියෙනවා අල්ලපු ගෙදර සිටින ඒ ලස්සන ළඳට කවදත් නැති ආදරයක් ඇති වුණා මට. මිතුරෙනි මේ ගැන බිරිඳට අසුණ දාට මල් තියන්න වෙයි මගේ මිනිවලට.
ඒ සීන් එකේ ඒ ලස්සන බියුටිෆුල් ගර්ල් කෙනෙක් ඉන්නවා, මොඩල කෙනෙක් ඉන්නවා මගේ වීඩියෝ එකේ. ඉතින් මම යාගේ දිහා බැලලා මම යාගෙන ෆේම් කෙලිනකොට මගේ ෆීමේල් රෙස්ලර් ඇවිල්ලා ගිටාරෙන් එනවා මට ගහන්න ගියා. ඒ ගහන්න යනකොටම මට දුවන්න වුණා. ඉතින් මම සමහර වෙලාවට මම ලිස්සලා වැටුණොත් එක්ක ඒක තමයි මගේ most favorite scene. ඔයාගේ මියුසික් වීඩියෝ එක ෆයිනලයිස් කරලා එඩිටින් ඉවර වෙලා ෆයිනලි ඔයා මියුසික් වීඩියෝ එක බලද්දී ඔයාට මොකද්ද හිතුනේ? මට හරියටම මේ ඇඬුණා ඇත්තරම. ඒ මමද කියලා මට හිතාගන්න බෑ. එච්චරටත් ලස්සනට කරලා තියෙනවා. මගේ යාළුවෝ ගොඩක් කමෙන්ට්ස් කමෙන්ට්ස් දුන්නා. ඒගොල්ලන් කිව්වා it's superb, fantastic, good job rookie කියලා තමයි මට කිව්වේ. ඉතින් ගොඩක් කමෙන්ට්ස් තිබ්බා to be honest. ඉතින් මටත් හරි සන්තෝසයි, මටත් හරිම හොඳ ෆීලිං එකක් ආවා. තව එකක් කරන්න කියලා හිතුණා ඊට පස්සේ. ඉතින් මේක මගේ ෆස්ට් එක නිසා මේ it was the first experience for me. සාමාන්‍ය මියුසික් වීඩියෝ එකක් කරද්දී ගොඩක් කට්ටිය උදව්වට ඉන්නවනේ. ඔයාගේ මියුසික් වීඩියෝ එක කරද්දී ඔයත් එක්ක හිටපු ඔයාට උදව් කරපු කට්ටිය මතක් කරන්න පුළුවන්ද? මගේ මියුසික් වීඩියෝ එකට උදව් කෙරුවේ මගේ යාළුවෝ පළවෙනි එක්කෙනා තමයි අකලංක ජයසිංහ. එයා මගේ ක්ලාස්මේට් කෙනෙක් අපේ ඉස්කෝලේ. ඊළඟට අකලංකගේ යාළුවා ෂර්ලි සඳරුවන්. ඒත් එක්ක මේ ඉන්න ක්‍රූ එකට මම මතක් කරනවා. Very grateful for them. මගේ අන්තිම ප්‍රශ්නය. Channel C එකේ my first track program එක ගැන ඔයාට මොකද හිතෙන්නේ? මම thank කරන්න ඕනේ Channel C program එකට. මොකද අපි වගේ ගොඩක් ආධුනිකයන්ට ගොඩක් chance එක දෙනවා. interviews arrange කරනවා. මට හරි සන්තෝසයි. මම wish them all the best for their success. බොහොමත්ම ස්තුතියි ඔබට Channel C එක එකතු වෙලා ඔබගේ නිර්මාණයේ තොරතුරු අපත් එක්ක බෙදා හදාගත්තට. ඔබත් මේ වගේම මියුසික් වීඩියෝ එකක් කරලා තිනව නම් Channel C අපිට කියන්න, අපට පුළුවන් ඒ නිර්මාණය ලෝකෙ වෙතට අරන් යන්න උදව් කරන්න. ඔය අසද ඔයාගේ ෆෝන් එකෙන් රුපියල් ලක්ෂයක් දිනන්න. ඒ කොහොමද ඒ? එහෙනම් කරන්න තියෙන්නේ ඔයාගේ ෆෝන් එකෙන් win කියලා ටයිප් කරලා 3944 SMS එකක් යවන්න. ඊට පස්සේ යාලා අහන ප්‍රශ්න වලට win හිටතන A'ද B'ද C'ද කියලා ටයිප් කරලා උත්තරය යවන්න. ඇත්තට වැඩිම ප්‍රශ්න වලට උත්තර දුන්නේ ඔයා නම් ඔයාට හම්බ වෙනවා පිරිසුදු සල්ලි වලින් රුපියල් ලක්ෂයක්ම. ඉතින් මගේ මූණ දිහා බල බල ඉන්නේ. ටක් ගාලා win කියලා ටයිප් කරලා 3944 SMS එකක් යවන්න. හරි මේ දැම්මම අපි යවන්නම්. ඔව්. ඔයත් මේ දැම්මම ඔයාගේ ෆෝන් එකෙන් win කියලා ටයිප් කරලා 3944 SMS කරලා මුදලින් රුපියල් ලක්ෂයක් දිනන්න.